අද 2020 දෙසැම්බර් 13 ඉරිදා සිරස්තල ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දිස්වේ. උල්කා වර්ෂා රජ දෙක්මේ උපරිම අවස්ථාව රාත්‍රී 9:00 සිට කොවිඩ් ආසාදනයේ වූ ග්‍රාමීණ නිදහරින් දෙදෙනෙකු පළමු වර්ධ වාර්තාවේ වක්වානේ පාසල් දරුවෙකුටත් කොවිඩ් හුදකලා ප්‍රදේශ කිහිපයක් හෙට නිදහස් වෙද්දී තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි කෑගල්ලේ දේශීය කොවිඩ් ඔසුව ගැන පරීක්ෂණ කඩිනම් කරන්න අගමැති මහාචාර්යවරුන්ගෙන් ඉල්ලා පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ජාතික බලවේග වලින් දැඩි විරෝධය මිරටේ බහුතර ජනතාවගේ මතය නම් පළාත් සභා යනු සුදු අලියෙක් කියන එකයි. ෆයිසර් කොවිඩ් එන්නත හෙට සිට ඇමරිකානුවන්ට සිරත් From Other Verana. This is Other Verana. Prime Time with Vasanthi Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයවන් වදත් ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. විවිධ වර්ණවලින් යුක්තව ඇදහැරෙන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව අද රාත්‍රියේ ඔබට උදා වෙනවා. එය අද සහ හෙට යන දෙදින තුල නිරීක්ෂණය කළ හැකි. මෙම ඉතා දර්ශනීය අයුරින් දැකගත හැකිවන උල්කා වැස්ස හැඳින්වෙන්නේ උල්කා වර්ෂාවන්හි රජ දැක්ම ලෙසයි. වල්ගා තරුවක් හෝ ග්‍රාහකයක් සූර්යයා වටා ගමන් කිරීමේදී එවයින් සෞරග්‍රහ මණ්ඩලය වෙත විසිරෙන පාෂාණ කොටස් හරහා පෘථුවිය ගමන් කරන අවස්ථා ඇති වෙනවා. එහිදී ඒ පාෂාණ කොටස් පෘථුවියේ ගුරුත්වාකර්ෂණ හේතුවෙන් ඒ වෙත ඇදී එන විට වයිගෝලයේ ගැටීම නිසා ඇතිවන ඝර්ෂණයෙන් එම පාෂාණ අංශ ගිනි ගැනීමේ සංසිද්ධිය උල්කාපාත වර්ෂාවක් ලෙස හැඳින්වෙනවා. උල්කාපාත පෘථුවි අවකාශයට පතිත වන්නේ තත්පරයකට කිලෝමීටර 35ක වේගයකින් එහෙමත් නැතිනම් පැයකට කිලෝමීටර 130,000කට කිට්ටු වේගයකින්. ඒ ආකාරයට අද සහ හෙට රාත්‍රී අහසේ ජනතාවට දැකගත හැකිවන උල්කාපාත වර්ෂාව ජෙමිනිඩ් උල්කා වර්ෂාව ලෙසින් නම් කර තිබෙනවා. උල්කා වර්ෂාවේ උපරිම අවස්ථා එනම් රජ දැක්ම අද රාත්‍රී 9:00 හෙට අලියම 2:00 අතර කාලයේ උදාවන බව මෙරට තරගා විද්‍යාඥයන් පවසනවා. ඒ ඊසාන දිග අහසේ මිතුන රාශිය දෙසින් හෙට අලියම 2:00 සිට අලියම 4:34 කාලය තුළ මෙම උල්කා වර්ෂාව වයඹ දිග අහසේ දිස්වන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. හෙට අමාවක දිනයක් වන බැවින් වඩාත් පැහැදිලිව ඒ දැකගත හැකි බවත් ඔවුන් පවසනවා. පැයකට 100කට වැඩි උල්කාපාත සංඛ්‍යාවක් කඩාවැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව තරගා විද්‍යාඥයන් පවසනවා. උල්කාපාත වර්ෂාවට හේතු වෙලා තියෙන වඩාත් උචිතවන්නේ ආලෝක දූෂණයෙන් තොර පැහැදිලි අඳුරු අහස් සහිත පරිසරයක්. ගම්බද ජනතාවට ඒ වඩාත් හොඳින් දිස්වනු ඇති බව මෙරට තාරකා විද්‍යාඥයින් පවසනවා. ආලෝක දූෂණය අධික නාගරික ප්‍රදේශවලද යම් තරමකට උල්කා වර්ෂාව නැරඹීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ අදහසයි. එමෙන්ම වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක දෙක ඉතා ආසන්නව පිහිටන ඉතා විරල සංසිද්ධියක්ද මේ මාස ඉදිරි දිනකදී සිදු වීමට නියමිතයි. දෙසැම්බර් මාසයේ 21 වෙනිදා රාත්‍රී ඉර බැස ගියාට පසුව රටහිර අහස දිස බලන්න මේ ග්‍රහලෝක දෙකේ කලා 6.1ක් තරම් කිට්ටුවට එනවා. එතකොට සමහර අය අනාවැකි පළ කරලා තිනවා මේ දෙක එක ග්‍රහලෝකයක එකට ඇලිච්ච බෝල දෙකක් වගේ ගිනි පුළඟක් වගේ දකි කියලා. ඉතින් මේ විරල අවස්ථාව ඔබට දකින්න ලැබෙන්නේ අවුරුදු 397කට පස්සේ. මෙතර හෙට දකුණු ඇමරිකාවේ පෙරු සහ චිලි රාජ්‍යයන්ට පූර්ණ සූර්ය ග්‍රහණයක් දැర్శණය වීමට නියමිතයි. මෙරට වේලාවෙන් හෙට රාත්‍රී 7:04ට දැర్శණය වීම ආරම්භ වන සූර්ය ග්‍රහණයේ උපරිම අවස්ථාව රාත්‍රී 9:23ට උදාවනු ඇත. නමුත් මෙම පූර්ණ සූර්ය ග්‍රහණය
මෙරටට දර්ශනය වන්නේ නැහැ. විෂ බීජනාශක නියම සමන් යොදා දැත් සෝදන්න. ගෙදර ක්‍රිකට් ෆන් තමයි. AIA insurance. කැලේ විතරමයි. Hutch unlimited YouTube. ගෙදරින් නරඹන පෝෂණයෙන් ඉදිරියට. නකල් දීමනාව. අබාන්ස් වෙතින්. දඹුලුගම සහ මාමඩල දකුණ යන වසම්බාර ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. ග්‍රාම නිලධාරීවරුන් COVID ආසාදිතින් බවට වාර්තා වන පළමු අවස්ථාව මෙයයි. මේ අතර අද තවත් COVID ආසාදිතින් 515 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලොතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID ආසාදිතින් ගණන 32000 ඉක්මවා තිබෙනවා. දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ දෛනිකව අහඹු PCR පරීක්ෂණ 200ක් පමණ සිදු කරන අතර 21 දෙසැම්බර් දසවනදා සිදු කළ අහඹු PCR පරීක්ෂණ 200ක් අතරින් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතරට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් තුනක සේවකයන් 3 දෙනෙකු සහ දඹුලුගම වසමේ ග්‍රාම නිලධාරී වරයාද අයත් බව ප්‍රදේශයේ බාහිර සෞඛ්‍ය අංශය සඳහන් කළා. ග්‍රාම නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි. අදාළ නිලධාරියා අහඹු PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත්ව තිබුණේ ස්වේච්ඡාව කිසි වෙතත් ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව නිශ්චිත කරුණු අනාවරණ වී නැහැ. මහනුවර ප්‍රදේශයේ පදිංචි අය කුමනාදාර ග්‍රාම නිලධාරියා අසජිද බවට වාර්තාව ලැබෙන විටත් සිට තිබුණේ මහනුවර සිය නිවසේ. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මාමඩල දකුණ වසම බහර ග්‍රාම නිලධාරියටද COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. ඒ රෝග ලක්ෂණ හේතුවෙන් ඇය ඉක්ුත් 7 වනදා පස්වරුවේ අම්බලන්තොට රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයේදී අවිස්සාවේල්ල සහ කළුවක්ගල ප්‍රදේශවල සිට පසුගියදා ඇයගේ නිවසට ඥාති සොයුරියන් දෙදෙනෙකු පැමිණ තිබූ අතර ඇයට රෝග ලක්ෂණ පහළ වී තිබුණේ එම දිනයන් ආශ්‍රිතව බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ඇය ඉක්ුත් 7 වනදා පෙරවරුවේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීම කිහිපයක් සඳහා සහභාගී වී ඇති බව අනාවරණ වුණා. ග්‍රාමධාරවරයා කියන ප්‍රදේශයේ සියලුම තන සංචරණය කරන පුජ්‍යලෙක්. එම නිසා අපි දිගින් දිගටම අමාත්‍යාංශය සහ සදිස කටයුතු අමාත්‍යාංශයේ සියලු අංශයන් වෙත අපි පැහැදිලි කරා අවශ්‍ය ඒ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් විධිමත්ව ලබා දෙන්න කියලා. නමුත් අමාත්‍යාංශයේ මතය තමයි ඔවුන් චක්‍රලේඛනයන් නිකුත් කරලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඔවුන්ගේ අත ඇති මුදල් ප්‍රතිපාදන මගින් එම අවශ්‍ය කටයුතු සපයන්න කියලා. නමුත් ඒ මදි අවස්ථාවක් තියෙනවා නම් නැවත විමසන්න කියලා. නමුත් මේ වෙනකොට අපි විමසීම් කරලා බැලුවා දිස්ත්‍රික්ක 15ක විතර. මේ වෙනකොට විධිමත්ව ඒ කටයුතු වෙලා නැහැ. දිස්ත්‍රික්ක 10ක විතර ලබා දීලාම නැහැ. අඩුම ගානේ මාක්ස් එකක්වත් ලබා දීපු නැති දිස්ත්‍රික්ක තියෙනවා. එම නිසා ඒ සියල්ල හිතලා බලලා අපිට යම් කිසි තීන්දුවලට එළවෙන්න සිද්ධ වෙනවා. මේ අතර රක්වාන උක්කවත්ත ප්‍රදේශයේ 21 නොවැම්බර් 29 වනදා පැවති සිය විවාහ මංගලෙන් අනතුරුව එහි මනාලයා විදේශගත වීම සඳහා සිදු කළ PCR පරීක්ෂණයේදී COVID ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් උක්කවත්ත ප්‍රදේශයේ පවුල් 13කට අයත් 70 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ අතර ඉන් 10 දෙනෙකුගේ PCR පරීක්ෂණ කළ අවස්ථාවේ තවත් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඒ අතරට මනාලිය සහ ප්‍රදේශයේම පාසලක 16 හැවිරිදි පාසල් සිසුවෙකු දුවනවා. මේ හේතුවෙන් උක්කවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ගොඩකවල प्रदेश සදහන් කළේ ඊයේ හඳුනාගත් නව ආසාදිතින් හම්බන්තොට සහ කොටවිල රෝහල් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. හංගවැල්ල සහ පාදුක්ක ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ කොළඹ ඩිඑස් රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කළුතර දකුණ මරික්කාර වීදියේ ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එම ආසාදිතින් අතර කළුතර නාගරික සීමාවේ වෙළඳසැල් හිමිකරුවන් සහ සේවකයන් වීම හේතුවෙන් වෙළඳසැල් 9ක්ද වසා දැමුණා. ඇහැලියගොඩ නගරය හා දන්දිනිය ප්‍රදේශය ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතින් 7 දෙනෙකු රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මෙම ආසාදිතින් අතර සීතාවක අපරයන සැකසුම් කලාපයේ සේවකයන් සහ දියුරුම් පිටිය ඇඟලුම් ආයතනයෙන් හඳුනාගත් පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතව
ආශ්‍රිතයන් වනවා. රත්නපුර කඩුගල්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක් වෙළෙඳසල් කිහිපයක් සහ මුස්ලිම් පල්ලිය తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශාධි පියවර ගනු ලැබුවා. ඊම ප්‍රදේශයේ නාසාධිතයන් 3 දෙනෙකු සහ රත්නපුර මිහිදුගම ප්‍රදේශයේ නාසාධිතයන් 7 දෙනෙකු වාර්තා වීමත් සමගයි. යාපනය මර්ධන මඩු පොදු වෙළඳ සංකීර්ණයේ පුද්ගලින් 6 දෙනෙකුට වෛරස් යසාදනයේ වියතේ හඳුනා ගැනීමත් සමග යාපනය උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්‍රයට සංචරණ සීමා පනවා තිබෙනවා. තවත් COVID-19 ආසාදිතයන් 760 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 14කින් ආසාදිතින් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කෙන් හඳුනාගත් ආසාදිතින් ගණන 397ක්, බොරැල්ලෙන් 60ක්, මට්ටකොළෙන් 46ක්, දෙමඩගොඩින් 36ක්, වැල්ලවත්තෙන් 23ක්, කිරුළපනින් 20ක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 18ක්, කොම්පඤ්ඤ වීදියෙන් 12ක්, බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන් 12ක් සහ කොළඹ මහනගර සභා සීමාවේ සැසු ප්‍රදේශවලින් 95ක් වශයෙන් ආසාදිතින් වාර්තා වුණා. මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කෙන් හඳුනාගෙන නැති සමස්ත COVID ආසාදිතයන් ගණන 14,000ක්ම වාති වෙනවා. කලුතරින් 136ක්, මහනුවරින් 55ක්, ගම්පහෙන් 50ක්, යාපරින් 36ක් ලෙස ආසාදිතින් හඳුනා ගැනෙන අතර රත්නපුර, ගාල්ල, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, අම්පාර, අනුරාධපුර, බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතින් වාර්තා වුණා. ප්‍රදේශයේ තහවුරු නොකළ ආසාදිතයන් 35 දෙනෙකුද මේ අතරට අයත්. සමස්තයක් විදිහට මුළු බස්නාහිර පළාතම අපි ගත්තාම අපිට දෛනිකව වාර්තා වෙන රෝගීන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙන්නේ. ඒ කියන්නේ ඉතුරු 15 නැත්නම් 20 තමයි දිවයිනේ ඉතුරු පළාත් 8ක්ම අපිට වාර්තා වෙයි. බස්නාහිර පළාත තවමත් අපිට කළමනාකරණය කරගන්න අපි දක්ෂ වුණොත් අපිට ලංකාවේ අනිත් පළාත් ටික මේ පවතින තත්ත්වයෙන් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තාමත් තියනවායි කියලා මේ අගයන්ගින් අපිට පැහැදිලිනේ. විශේෂයෙන්ම අපි වතුකරය තුල රෝග ව්‍යාප්තිය ඉහළ යන්න ගත්තොත් එහෙම අපිට ඊටාම භයානක තැනකට ගමන් කරන්න සිද්ධ වෙනවායි කියන එක ඒ ප්‍රදේශ පිළිබඳ සමීපව දන්න ඕන කෙනෙක් දන්න දෙයක්. මේ වාර්තා වෙන රෝගීන් අති බහුතරය සමාජ තුලින් වාර්තා වෙන්නේ. නමුත් වසංගත රෝග විද්‍යාංශයේ කියන විදිහට ඒක සමාජ ව්‍යාප්තියක් දක්වා දැනටත් ගිහිල්ලා නැහැ. තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මට්ටකුලේ පදිංචිව සිටි 55 හැවිරිදී පුද්ගලයෙකු වැලිසර ලයිරෝහලේදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහලටත් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහලටත් මාරු කරවා ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා. කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඔහුගේ මරණයට හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඉමුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදී පුද්ගලයෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මේ ගොස් තිබෙන අතර උග්‍ර දියවැඩියා තත්ත්වයේ සමග කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතු වී තිබෙනවා. මේ අතර හෙට සිට කොළඹ ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය සංශෝධනය කරන බව යුදහමුදාපති ලොතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එනුව ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ සිරිසඳ සෙවන සහ සිරිමුතු උයන යන මහල් නිවාසත්, මාලිගවත්ත පොලිස් බල ප්‍රදේශයේ ලක්හිරු සෙවන දුම්රිය මහල් නිවාස සහ බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ සිරිසර උයන මහල් නිවාස හෙටු දැසන පහේ සිට හුදකලා බවින් ඉවත් කරනවා. වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස හෙටු දැසන පහේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස අලුතින් නම් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩ මුල් යන ග්‍රාම නිලධාරී වසම් හෙටු දාසන පහේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට නියමිතයි. පැලිගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමද හෙටු දාසන පහේ සිට හුදකලා බවින් ඉවත් කරනවා. කෙසේ වෙතත් වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව ප්‍රදේශයත්, වැලිකඩ මුල් ග්‍රාම නිලධාරී වසමේ දූවේවත්ත ප්‍රදේශයත් හෙටු දාසන පහේ සිට අලුතින් හුදකලා කිරීමට නියමිතයි. කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණු පිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශයත්, නෙට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර, තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ වාරණ පන්සල පාර, කත්කොට පාර සහ හිද්‍රාමාවත හෙටු දැසන පහේ සිට අලුතින් හුදකලා කරනවා. මෙත අමතරව කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙයන්ගල්ල නැගෙනහිර සහ වෙයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසමත්, කුඩා හිනඩියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරික්කාර් වේදියත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනවා. පසුගිය සතිය තුල වාර්තා වූ COVID-19 රෝගීන් සහ එමගින් නැතිවන රෝගය පැතිරෙන ක්‍රමවේදයන් ගැන සොයා බලා හෙට උදෑසන පහ එනම් 14 වන දින උදෑසන පහේ සිට ක්‍රියාත්මක වීමටත්, ඉතුරු ප්‍රදේශවල දැනට තිබෙන හුදකලා භාවයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටවාති වූ මෙරට වාණිජ හා විශේෂ ගුවන් සේවා යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එනුව එළමෙන දෙසැම්බර් 26 වෙනිදා සිට වාණිජ සහ විශේෂිත ගුවන් සේවා යළි ආරම්භ වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට වාණිජ හා විශේෂිත ගුවන් සේවා මාස 8කට අධික කාලයක් අත්හිරවා තිබුණා. එම ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ සභාපති උපුල් ධර්මදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එළබෙන 26 වෙනිදා සිට වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී තිබවයි. මේ අතරේ කටුනායක මත්තල යාපනය සහ මඩකලප යන ගුවන් තුරුපළ වෙත මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසර හිමි වෙනවා. කොවිඩ් ව්‍යාප්තිය නිසා තාවකාලිකව වසා දෙමුණු මහනුවර මහනගර සභා සීමාවේ පාසල් 42ක් හෙට සිට යළි විවෘත කරනවා. නමුත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කලියමගල් විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාලය එලෙස විවෘත කරන්නේ නැහැ. දැන් හෙට සිට අපි දැක්කව මහනුවර ප්‍රදේශයේ පාසල් අරිනවා කියලා නිවේදනය කළා තිබෙනවා. ඒ දෙමව්පිය අපිට කතා කරලාගෙන අපේ දරුවෝ අපි පාසල් ලෙවන්නේ නැහැ. ඉතින් ඉතින් පත් වෙලා තිබෙනවා. ආණ්ඩුව පාසල් අරිනවා, දෙමව්පියෝ තමන්ගේ දරුවන් පාසල් ලෙවන්නේ නැහැ, දෙමව්පියෝ පාසල් වහලා තිබෙනවා. ඉතින් මෙවැනි වටපිටාවක් තිබෙන. ඉතින් මේක ඇතුලේ එහෙනම් මේ බිනවැටුණු අධ්‍යාපනයේ නගා සිටීම සඳහා විධිමත් සැලැස්මක් ඕනේ. රට පුරාම තැන් තැන්වල මේ කොවිඩ් ආසාදනයන් ආසාදිතයෝ සහ නිරෝධායන ළමයි ඉන්නවා. ගුරුවරුත් ඒ වගේ ඉන්නවා, විදුහල්පතිවරුත් ඒ වගේ ඉන්නවා. එට දිනේදී පාසල් ආරම්භ වුණාම නැවත විස්තුන පාසල් නිවාඩු දෙන්න තියෙන්නේ. එතකොට දැන් අධ්‍යාපන අමාත්‍යාංශය අපිට පේන්න තියෙන දේ තමයි කිසිදු වැඩපිළිවෙලක් නැතුව තමයි මේ පාසල් ටික පවත්වාගෙන යන්නේ. අපි දැක්කා දැන් ඊයේ අවස මඩකලපු ප්‍රදේශයේ කල්කුඩ අධ්‍යාපන කොට්ටාෂේ පිල්ලයන් මහත්මයා පිළිගන්නවා මේ කොවිඩ් ආසාදිත තත්ත්වයක් රට පුරා වාර්තා වෙනවා. කොවිඩ් නිසා නැගිටිර පළාතේ කල්මුනේ කලාපේ සම්පූර්ණයෙන් වහලා තියෙනවා. සමහර පාසල් ළම කොවිඩ් ආසාදිත තත්ත්වේ වහලා තියෙනවා. මේ පිල්ලයන්ව පිළිගන්න මේ පාසල් ළමයි මේ ළමයි යොදගෙන බෑන් කණ්ඩායම පවත් කරගෙන යනවා. ආණ්ඩුවේ බලාගෙන ඉන්නවද කියලා අපි අහන්නේ. පාසල් නිලැඳුම් බිනි සෙනසුරාදා දවසේ දැන් මේව සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අපි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් අහනවා. පැලිගොඩ නව මැණින්වලද පොලේ වෙළඳාම් හෙට සිට ආරම්භ කරනවා. නමුත් ඒ තොග වෙළඳාම් සඳහා පමණක් බවයි රජයේ පවසන්නේ. එනු පසුරු 4 සිට රාත්‍රී 12 දක්වා එහි වෙළඳාම් සිදු කිරීමට නියමිතයි. රාජ්‍ය මාත්‍ය නාලකගොඩ හේවා මහතාද අද එහි ගොස් අවශ්‍ය කටයුතු නිරීක්ෂණය කළා. එතසිස සාමාන්‍ය ආකාරයකට මැනිවල් වල වැඩ පටන් ගන්න අපි මුලින්ම පටන් ගන්නේ තොග වෙළඳාම පර්ණ මැනිවල් ද පොලේ සිටි තොග වෙළඳු. උන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන හැට ඊට පස්සේ දින කිහිපයක් ඇතුළත අපි ක්‍රමක්‍රමයෙන් ඒක විවෘත කරනවා සිල්වර් වෙළඳන්ට 95% විතර මේ අලුත් කඩ වලින් ලැබෙන්නේ හිටපු වෙළඳන්ට. කොවිඩ් 19 මැඩ පැවැත්වීමට දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ විද්‍යානුකූලව තහවුරු කිරීම සඳහා වන පරීක්ෂණ කඩිනම් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබෙනවා. කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් 6 දිනක යොමු කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. COVID-19 මැඩ පැවැත්වීමට දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ විද්‍යානුකූලව තහවුරු කිරීම සඳහා වන පරීක්ෂණ කඩිනම් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පරීක්ෂණ සභාවට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍යකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳ පරීක්ෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත් වීමෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි. එම පරීක්ෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සහිත ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් 5 දෙනෙකු සහ ජාතික පරීක්ෂණ සභාව වෙනුවෙන් එහි සභාපති ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේවන්ත දොඩම්පාන මහතා යොමුව සිටිනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශ කර ඇති දේශීය වෙදකමත් ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මූලිකත්වයෙන් සැකසූ කොවිඩ් සඳහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම සහ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ ඖෂධ පැණියත් වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පරීක්ෂණ සභාවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් ලොව විවිධ රටවල් මේවර විට සොයාගත් එන්නත් වර්ග පිළිබඳ හැදෑරීමක් කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙසත් මීට පෙර අග්‍රාමාත්‍යවරයා ජාතික පරීක්ෂණ සභාවට දැනුම් දී තිබුණා. කොවිඩ් වෛරසයේ මැඩලීමට මෙතෙක් සොයාගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග 3 සම්බන්ධ CDA වාර්තාව ජාතික පරීක්ෂණ සභාව විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත බාර දී ඇති බවද අග්‍රාමාත්‍ය මාධ්‍යකකයා සඳහන් කළා. මෙතර කොවිඩ් වෛරසයට එරෙහිව ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳ අදත් අදහස් පළ වුණා. මේ ඖෂධ සමහරු මම දැක්කා සමාජ මාධ්‍යවල gedara හදාගන්නේ කොහොමද කියලා දාලා තිබුණා. ඉතින් මේ විදියට මේ වගේ ඖෂධ ඔබ හිතුමනාපට ගන්න යන්න එපා. මේවා ශරීරයට අදිමාත්‍රාව මේවා අනිවාර්යයෙන්ම ශරීරයට හානි කරයි. මේ වෙන නිසා මේ මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්න. විශේෂයෙන්ම සාධිකවල තියෙන ඇල්කලොයිඩ් එක්ස්ට්‍රැක්ෂන් එකක් මේක ඇත්තටම ශරීරයට අදිමාත්‍රාව ඉතා හිතකරයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව
ප්‍රකාශනයෙන් තුර අපි පැහැදිලිවම කියනවා මේ නිර්දාශීලීත්වෙන් මිදිලා ජනමාධ්‍ය හෝ නැත්නම් සමාජ මාධ්‍යට සමගාමීව හෝ ඊටත් කලින් ගිහිල්ලා මේ සම්බන්ධයෙන් විස්තර අරගෙන මේව සම්බන්ධයෙන් කඩිනම් මැදිහත් වීම කරන්න ඕන ජනතාව මේ සම්බන්ධය ඉතාම බලාපොරොත්තු සහගතව ඉන්නවා රටක් විදිහටත් මේකේ බලාපොරොත්තු සහගත බවක් ඒ ලැබිච්ච ප්‍රචාරයත් එක්ක මේක සාර්ථක වෙයිද කියන එක සම්බන්ධයෙන් යම් හැඟීමක් රට තුල ඇති වුණා දේශීයව අපිට ඒක ජය ගන්න පුළුවන් වුණොත් ඒක ඉතාම රටටත් ලොකු කීර්තියක් කියන එක අපි දිගටම කිව්වා විද්‍යාත්මක නොවන සමහර ප්‍රකාශන හරහා තමයි සමහර දේවල් පිළිබඳ මිනිසුන් සැකසංක ඇති වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් කොහොමත් අපේ රට ඇතුලේ පිරිසක් ඉන්නවානේ අපේ දෙයක් ආවොත් එහෙම ඒක ප්‍රතික්ෂේප කළා අර පරජාතික මානසිකත්වයක් එක්ක වැඩ කරන පිරිසක් ඉන්නවානේ එතකොට මේ කණ්ඩායම් දෙකේම යම් යම් ගැටලුත් එක්ක තමයි ජනතාව අතර මේක යම් අවිශ්වාසයක් සහ යම් සැකසංක ඇති වෙලා තිනනනම් ඇති වෙලා තියෙන්නේ මේක දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හරහා කරන කටයුත්ත ඒක ඉදිරියට යන බව මම දන්නවා මම හිතනවා ඉදිරි දින කීපය තුළ එවැනි තොරතුරු ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙයි කියලා මේ වෛද්‍ය ශාස්ත්‍රය බටහිරයන්ගේ ඉල්ලීම් උඩ යටපත් නොකර මේ වෛද්‍ය ශාස්ත්‍රය තුලින් රටේ ජනතාවට සුවපත් කිරීම සඳහා කටයුතු කරන්න අපේ රටේ දේශීය පාරම්පරික වෛද්‍යවරුන් පෙරමුණ ගන්න කියන එක මා ඉල්ල හිටිනවා ඒ සඳහා රජයේ සහය නෙවෙයි අපේ ජනතාව අපි සුවපත් කරගමු අපි වෙනුවෙන් අපි කියලා හිතාගෙන දැන් කටයුතු කරමු කියන එක මම පැහැදිලිව රටට කියනවා පටක ඇති නේද අපි මේ වදකහසුදිය ඒ කාලේ මොකද්ද කියන්නේ ලංකාවට හරිම ලෙඩක් බෝවුනා කියලා සින්දුවක් තියෙනවා එමලි නෙමෙයි දැන් රජය ඇත්ත කියන්න ඕනේ මොකද්ද මේක වෙන්නේ කියලා අනික මේව නොදන්නේව අරගෙන කරන එක මැතිවුණු කෙනෙක් වැරදි ඒක විහිළුවක් බවට පත් වෙනවා අපි ගන්නවා නම් ගන්න ඕනේ ලංකාවේ ඖෂධ පාලන අධිකාරිය අනුමත කළා තියෙන එක අපි බොහොම පැහැදිලිව කියනවා ප්‍රතිඵල ලැබෙනවා නම් නිශ්චිත ක්‍රමවේදයකට අපේ දේශීය ඖෂධ වේදීන් ඒ පිළිබඳ විශේෂඥයින් මේක ලබා දීලා මේන් රෝගේ නැසෙන බවට පැහැදිලි විවරණයක් ලබා දෙනවා නම් විශ්වාසයක් ලබා දෙනවා නම් ඒක භාවිතා කිරීමේ ප්‍රශ්නයක් නැහැ ඇමරිකාවේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන හෙට ආරම්භ කිරීමට නියමිතයි මේ අතර චීනයේ සිනෝෆාම් එන්නත ලබාගත් පේරු රාජ්‍යයේ වැසියෙකුට දරුණු රෝග ලක්ෂණ කිහිපයක් මතුවී ඇති බව විදේශ වාර්තා සඳහන් කළා अमेरिका तो हदसी भावतेट अवसर लबादून फाइसर बायोएनटेक हेट सीट जनता लबादी मट नियमित पलमु एनाथ मिलेन तुन मे सती अंत प्रांतपुरा विदाहरी मट कड़ी तुकन पवाय इरट वार्ता सनहन कले फाइसर एनत कोरोना वैरस रहिव सीट अनुपहाक आरक्षित बवट तहवर व्यत्यात्र मेवन मिट नटवाल के प्याकम ए हदसी भावतेट अनुमति लबादी दिवन वा अमेरिका विन गेवन तय विस्यात्र तुलदी नवा सादित्यान दिलाक्ष विसिदहास देसी अनुवाट देने को हदुना गेनुला इरटिन ये वार्ता वो कोविड मरण संख्या दिदहास तुन सियाटाक එතරම් ඉහළ කොවිඩ් අවදානමක් මැදේ වුවත් යුදහ ගුවන් හමුදා කණ්ඩායම් අතර වාර්ෂික පාබන්දු තරගය පවත්වා තිබෙනවා. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිනු දක්නට ලැබුණේ නැහැ. දකුණු කොරියාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගිය හොත් දැඩි සංචරණ සීමා පරවන බවට අගමැති චුං සයි කියුන් අනතුරු අඟවනවා. කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ රටක් ලෙස දකුණු කොරියාව ප්‍රශංසාවට ලක්ව තිබුණා. ඒත් මේ වන විට තුන්වන කොවිඩ් රැල්ලක අවදානමකට මුහුණ පා සිටින එරටින් ගත වූ පැය 24 දී ආසාදිතින් 950 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එය එරටින් දිනක් තුල වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතින් සංඛ්‍යාවයි. කෙසේ වෙතත් සිනෝෆාම් එන්නතේ අත්හදා බැලීම් අත්හිටුව වීමට පේරු රාජ්‍ය පියවරගෙන තිබෙනවා. ඒ එන්නත ස්වේච්ඡාවෙන් ලබාගත් අයකු දෙපාවල ශක්තිය හීන වීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වුම් කිරීම හේතුවෙන් ලෝපර රටවලින් අද වරමිට හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 7 කෝටි 21 ලක්ෂයකම වනවා. සමස්ත ගෝලීය COVID මරණ සංඛ්‍යාව 16 ලක්ෂ 13 දහසකට අධිකයි. වසර 3ක කාලයක් නොපැවතු පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කැබිනට් යෝජනාව හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. දමුලේ පැවති පොදු ජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සමාජිකයන් අතර හමුවක් පසුගියදා පැවැත්වුණා. එහිදී පැරණි ක්‍රමයේ හෝ නව ක්‍රමයේ යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සුවබරන ලෙස අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. එවන් පසුබිමක පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා වන කැබිනට් යෝජනාව හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට විශේෂ භාර අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. පළාත් සභා මැතිවරණය අවුරුදු 3ක් නැහැ. කැබිනට් රැස්වීම තියෙනවා. මම හෙට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. පළාත් සභා මැතිවරණය
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද මෙලෙස අදහස් පළ කළා. 75%කට වැඩි පරිපාලන කටයුතු කරන්නේ පළාත් සභාවෙන්. යහපාලන ආණ්ඩුව පොහොට්ටුවට පයේ තමයි මේක කල් දැම්මේ. දැන් අපේ වාකීමක් යුතුකමක් තියෙනවා මේක තව කල් අරින්න නැතුව පුළුවන් තරම් ඉක්මනින් පළාත් සභාව මැතිවරණය තියලා වත්මන් අගමැතිතුමාත් ප්‍රකාශ කළා මේ 13 වෙනි සංශෝධනය දානවිනි සංශෝධනය ඇතුළු මැතිවරණ ක්‍රමයේ මේ සියල්ල නිවැරදි කිරීම සඳහා 3/2ක ජනවරමක් ලැබුණොත් කටයුතු කරන බව. අනික් පැත්තට නීති සම්පාදනය කරන පළාත් සභා නවයක් පවත්වාගෙන යමින් එක රටට එක නීතියක් කියන කාරණේ හිෂ්ඨ කරගන්න පුළුවන් කියලා අපි හිතන්නේ. ඒ නිසා ත්‍රස්තවාදය නැත්නම් මිලිච්ඡත්වය අවියක් කරගෙන ලබාගත්තු පළාත් සභා නොපමාව නිවැරදි විය යුතුයි කියන එක තමයි අපේ මතය. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කෙරෙන තෙක් පළාත් සභා මැතිවරණ පවත්වන්නේ යෑම අපි හිතන්නේ නම් ඒ ජනවරමට හිම්පිටින්ම පිටුපෑමක් හැටියට. ඇමතිකම් මන්ත්‍රීකම් දෙන්න බැදීච්ච ගන්න බැරිච්ච අයටත් මගේ ඒගොල්ලන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපට පළාත් සභාවෙන් හරි තනතුරක් ලැබෙයි කියලා. නමුත් අප දකින්නේ ශ්‍රී ලංකාවට පළාත් සභා අවශ්‍ය නැහැ කියන එකයි. මේ පළාත් සභා හරහා රට බෙදුම් වාදයට නතු වෙලා තියෙනවා. පළාත් සභා සඳහා වෙන් වෙන රටේ මුදල් ජනතාවගේ මුදල් වලින් 80%ක් විතරම යන්නේ මේ දේශපාලඥයෝ 14ක් නඩත්තු කරන්න. ඒ නිසා පළාත් සභාව කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. මේ රටේ බහුතර ජනතාවගේ මතය නම් පළාත් සභා යනු සුදු අලියෙක් කියන එකයි. අද වෙනකන් අඩු ආසෙන් උතුරේ නැගෙනහිර ජනතාවවත් මේ පළාත් සභා ඡන්දය ඉල්ලන්නේ නැහැ. උතුරේ නැගෙනහිර මන්ත්‍රීවරුන්වත් මේ ඡන්දය ඉල්ලන්නේ නැහැ. මොකද මේ මෙච්චර කැක්කුමක් මේ ඡන්දය පවත්වන්න. මොකද මෙච්චර බලයේ එක රාශි කරගන්න හදන්නේ. 3/2ක බලය ආරම්භ දුන්නා. 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තව බලය එකතු කරගත්තා. දැන් පළාත් සභා පවත්වල පළාත් සභා බලයත් රැස් කරගන්න හදන්නේ කොහොමද කරන්න හදන්නේ. මේ රටේ මැතිවරණය පවත්වල විශාල ධනස්කන්ධයක් යට කරලා හෙන්චයන් රාශි එකට ජීවත් වීමේ වරප්‍රසාද වරදාන ලබා දීමේ මැතිවරණයක් හැටියට අපි දකිනවා. එනිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව අපේ දැඩි අප්‍රසාදය මේ රජයට පළ කර සිටිනවා. ජනාධිපතිවරණයේදී සහය දුන් පිරිස් අතරද රටේ වෙනසක් ඇති කිරීමට අකමැති පුද්ගලයන් සිටින බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අදට එදී ඇති 83 වන ජන්මදිනයේ නිමිත්තෙන් උන්වහන්සේ බැහැදැකීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ විහාරස්ථානය වෙත පැමිණියා. තමන්ගේ වැඩවලට කාලය යොමු කරන්න මේ අපි යන වෙලාවෙ බලන්න ඕනේ. ඊයේ ප්‍රේද කියපු කතාව බොහොම හොඳයි. රටේ වෙනසක් ඇති කරන්න නම් මිනිස්සුන්ට ඕනකම තියෙන්න ඕනේ ඒක. නැත්නම් ඒක කරන්න බෑයි කියලා ඔබතුමා කියලා තිබුණා. කොටසක් ඉන්නවා මේ ඡන්දෙත් දීලා මේ සහයත් දීපු අය. නමුත් මේ වෙනස ඇති වෙනවට කැමති නැහැ.